ආසියාවේම අවධානය යොමුණු තරඟ දෙකක් එකම දිනයක පැවැත්තුණා. ආසියානු කුසලාන තරගාවලියේ අනපේක්ෂිත පරාජයෙන් පස්සේ ඉන්දියා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් මුහුණ දුන්නු පළවෙනි T20 තරඟ දෙක තමයි ඒ. ඉන්දියා කණ්ඩායම සෙල්ලම් කළේ ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක ඉන්දියාවේ මොහාලිවල. තරගේ කාසිවාසී දිනාගත් ඕස්ට්‍රේලියාව තීරණය කළේ මුලින් පන්දු යවන්න. මුලින් පන්දුවට පහර දුන්නු ඉන්දියාව ලකුණු 208ක් ලබා ගන්න සමත් වුණා. ඒ ලකුණු ප්‍රමාණය සටහන් වුණේ ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ ලබාගත් ඉහළම T20 ලකුණු ප්‍රමාණය විදිහට. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ගත්ත හර්දික් පාණ්ඩේ ලකුණු 71කුත්, ආරම්භක ප්‍රතිකරු රාහුල් ලකුණු 55කුත් ලබා ගනිද්දී පන්දුවෙන් වැඩපෙන්නපු නේදන් එලිස් කඩලු 3ක් බිඳ දාන්න සමත් වුණා. ලකුණු 209ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආවේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට වැඩි අත්දැකීම් නැති කැමරන් ග්‍රීන් එක්ක නායක ආරොන් ෆ්‍රින්ච්. ඉන්දියා පන්දුයවන්නන්ට දිගට හරහට බැට දුන්නු කැමරන් ග්‍රීන් ලබා දුන්නු ආරම්භයත් අවසානයේ මැතු වේට් එල්ල කළ ප්‍රහාරයත් එක්ක ඕස්ට්‍රේලියාව ජයග්‍රහණී ලබා ගත්තේ පන්දු 4ක් ඉතිරිව තියෙද්දී කඩුලුත් 4ක් ඉතිරි කරගෙන. ග්‍රීන් ලකුණු 61ක් ලබා ගනිද්දී වේට් පන්දු 21කින් ලකුණු 45ක් ලබා ගන්න සමත් වෙනවා. අනෙක් පන්දුයවන්නු දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දී අක්සර් පටේල් ලකුණු 17කට කඩුලු 3ක් පන්දු අර 4ේදී මිදි දාන්න සමත් වෙනවා. ඒ විදිහට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දියා කණ්ඩායම හමුවේ හඹා ගිය ඉහළම ලකුණු ප්‍රමාණය හඹා යද්දී පාකිස්තාන කණ්ඩායම තමන්ට හුරු පුරුදු කරච්චි ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායම හමුවේ පරාද වෙනවා. ඒ තරගෙත් කාසියවාසී දිනාගන්න සංචාරක කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන්න සත්කාර කණ්ඩායමට පවරනවා. පාකිස්තාන කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 158ක් විතරයි. බාබර් රිස්වාන් දෙන්න හොඳ ආරම්භයක් දුන්නත් සුපුරුදු පරිදි මැද පෙළ අසාර්ථක වීමත් එක්ක තමයි පාකිස්තාන කණ්ඩායම අසරණ වෙන්නේ. පාකිස්තාන වැඩිම ලකුණු ලාභිය බවට පත්වෙන රිස්වාන් ලකුණු 68ක් ලබා ගන්න සමත් වෙද්දී නවක ක්‍රීඩක වුඩ් කඩලු 3කුත්, අදිල් රෂීඩ් කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. රෂීඩ් පන්දු යවද්දී ගුග්ලිය හමුවේ පාකිස්තාන කණ්ඩායම අසරණ වෙද්දී විචාරකයෝ කියන්නේ වනිදු හමුවේ දිගින් දිගටම අසාර්ථක වුණත් පාකිස්තානයේ පාදක පන්දු යවන්නෙක්ට මුහුණ දෙන්න නම් ඉගෙන ගන්නේ නැහැ කියලා. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය හඹා යන්නේ පන්දු 4ක් ඉතිරිව තියෙද්දී කඩලු 4ක් දැවී ගියෙන්. ඔය විදිහට ආසියාවේ ක්‍රිකට් ප්‍රවීණයෝ දෙන්නා තමන්ගේ ප්‍රේක්ෂකයන් ඉස්සරහම සුද්දෝ ඉස්සරහ පරාද වෙන්නේ අලුත් ජර්සිත් ඇඳගෙන වීම තමයි අපූරු සිද්ධිය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.